හොඳයි විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්න බදාදා පියුම් විල සමගින් අපි සූදානම් මේ වෙලාවේදී දැනුවත්කම් විශේෂඥයන් සමග සම්බන්ධ වෙන විශේෂයෙන්ම සිනෙක් කැම්පස් මගින් ඔබට හඳුන්වා දෙන ලොජිස්ටික් සිංහලෙන් මේ ග්‍රන්ථය නැත්නම් මේ පොත පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න සූදානම් කොහොමද අපි මේ දරුවන්ට ඒ දැනුම ලබා දෙන්නේ සහ නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට යනකොට මේ දේවල් කොහොමද අපි ප්‍රයෝගී කරගන්නේ කියන එක ඔබව දැනුවත් කරනවාද දැනුවත්කම් විශේෂඥයන් ජීවිතයට අත්‍යවශ්‍යම ලොජිස්ටික් පිළිබඳ නැත්නම් කාර්යෝපාය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සාමාන්‍යයෙන් අපි උත්සාහ කරනවා. නමුත් ඒ වෙනුවෙන් ග්‍රන්ථයක්ම නිර්මාණය වෙනවා නම් ඒ පිළිබඳ තමයි සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලයේදී අපි ගොඩක් පොත් කියවන දරුවන් පොත් කියවන අඩුයි. හැබැයි ආස හිතන විදිහට ඒ පොතක් පිළිබඳව කතා කරන්නට අපිට පුළුවන් නම් ඒ පොතක් දරුවන්ට ලස්සනට බලන්නට කියවන්නට හැකියාවක් ලැබෙන අයුරින් දෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම අවස්ථාව සහ අපිට ලැබෙන වාසනාව. වෙන්නේ ඒ වෙනුවෙන්ම තමයි සිනෙක් කැම්පස් මගින් ඔබට හඳුන්වා දෙන්නේ ලොජිස්ටික් සිංහලෙන් ග්‍රන්ථය. ඉතින් අද දවසේදී අපි සූදානම් මෙහි කෘතුමාන අපත් සමග එකතු වෙනවා මහාචාර්ය ලලිත් එදිරිසිංහයන් අපි පිළිගන්නවා ඔබතුමා වයිබුවන් සුබදාසන. අයිබුවන්. අපි මේ ග්‍රන්ථය පිළිබඳ වගේම සිනෙක් කැම්පස් සමග ඔබට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව කොයි ආකාරයෙන්ද නැත්නම් මේ දේවල් කොහොමද දරුවන් වෙනුවෙන් අපි ලබා දෙන උත්සාහ කරන්නේ කියන වගේ තමයි අද අපි දැනුවත්කම් විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරන්නේ. මහාචාර්යතුමනි අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. මොකක්ද මේ ලොජිස්ටික් නැත්නම් ලොජිස්ටික් සිංහලෙන් මේ ග්‍රන්ථය පිළිබඳ පුංචි හැඳින්වීමක් කරමු මුලින්ම අපි කතාබහ ආරම්භයේදීම. ඔව් සමත් දැන් මේ ලොජිස්ටික්ස් කියන එක ඇත්තටම මේ වචනේ අර්ථයෙන්ම ගත්තොත් එහෙම අපි යම්කිසි කාර්යයක් අවම සම්පත් ප්‍රමාණයක් යොදාගෙන වැඩිම ප්‍රතිඵල ගන්න උපාය මාර්ගිකව කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක තමයි මේකේ මූලික අර්ථය. ලොජිස්ටික්ස් කියපුවම මේක ඇත්තටම කියනවා නම් මේ අපිට හමුදාමය වචනයක්. මේක හමුදාවේ සිද්ධ වෙන දෙයක්. එතකොට හමුදාවේ යම්කිසි කාර්යයක් කළමනාකරණය කරද්දී මේ උපාය මාර්ගිකව කළමනාකරණය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට පසු කාලීනව අපේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන්ට විශේෂයෙන්ම මේ ප්‍රවාහනය එතකොට ගබඩාකරණය එතකොට අපි කියන්නේ මේ සප්ලයි චේන් එක කියලා කියන්නේ සැපයුම් දාම. එතකොට මේ සැපයුම් දාම මේ වගේ දේවල් වලදී කාලානුරූපව මිනිස්සු තේරුම් ගත්තා මේ දේවල් වල ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. එතකොට මේක කළමනාකරණය කරන්න අර වගේ උපාය මාර්ගික ක්‍රමයක් තියෙනවා හොඳයි කියන එක තේරුම් ගැනීමත් එක්ක තමයි මේ වචනේ ඇත්තටම සමාජගත වෙන්න පටන් ගත්තේ. ලොජිස්ටික්ස් කියන එක. එතකොට අපි වුණත් දැනට මේ පොතේ වුණත් අපි සාකච්ඡා කරලා තියෙන්නේ අර වචනේ මූලික අර්ථයට වැඩිය මේක මේ සැපයුම් දාමයට සම්බන්ධ කරගෙන කොහොමද මේක අපි සමාජයේ අපේ අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන හුඟක් වෙලාවට අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මම පසුව අපිට වෙලා තිබුණොත් මම කියන්නම් අපි කොහොමද මේ අපේ මේ වචනේ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද කියන එක වුණත් හැබැයි ඒකත් මේ සම්බන්ධ කරගෙන කරලා තියෙන්නේ මේ එදිනෙදා ජීවිතයට ආශ්‍රිතව. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසුන දැන් මේක කෙනෙක්ට හිතන්න පුළුවන් මොන වගේ වයස් සීමාවන් වල දරුවන්ටද මේක වඩා වැදගත් වෙන්නේ කියලා මහාචාර්යතුමනි. අපි එහෙම පොඩි හැඳින්වීමකුත් කරමුද කොහොමද අපි හිතනවා උසස් පෙළ සහ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබාගත් උදවියට බොහෝ සෙයින් වැදගත් වේවි කියලා. මේ දැනුම සාමාන්‍යයෙන් අර ඔබතුමා කිව්වා වගේ කාලීන මුලින් තිබුණේ ඉංග්‍රීසියෙන් පමණයි නේද? නමුත් ඔබතුමා තමයි මේක මං හිතන්නේ සිංහලට මං හිතන රචනා කරලා කතෘතුමන් විදිහට ඉදිරිපත් කරන නිසා අපි ඒක ගැන ඔව් ඒකත් ඉතින් හරි ලස්සන කතාවක් මේක මේ අපි මේ ලොජිස්ටික්ස් කියන වචනේ ඇත්තටම මේක ලොජිස්ටික්ස් ට්‍රාන්ස්පෝර්ට් දෙක එකට යන්නේ. එතකොට මේ විෂය විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන්න පටන් ගත්තේ සිනෙක් ආයතනය 2006 වසරේ. ඇත්තටම ඊට කලින් අපේ මොරටු විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකකට කලින් මේ විෂය පටන් අරන් තිබුණා මේ උපාධියක් විදිහට. නමුත් මේ පටන් ගැනීමෙන් පස්සේ අපි ක්‍රමානුකූලව තේරුම් ගත්තා මේ විශ්වවිද්‍යාල මට්ටමේ මේ විෂය අපි උගන්වද්දී ඒකට සම්බන්ධ වෙන ශිෂ්‍යෝන්ගේ මේක ගැන අර පෙරහුරුවක් තිබුණ නැතිකම ප්‍රශ්නයක් වුණා. ප්‍රැක්ටිකල් එකක් නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි අධ්‍යාපන මාත්‍යංශත් එක්ක කතා කරලා අපි පියවරක් ගත්තා මේක උසස් පෙළ විෂයක කොටසක් විදිහට මේක ළමයින්ට දැනුමක් දෙමු කියන එක. ඒ අනුව 2017 වසරේදී අපිට පුළුවන් වුණා මේක උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කරන්න. එතකොට
ඒකත් එක්ක තමයි මේ සිංහල අවශ්‍යතාවය මතුවේ මොකද ඉස්සර අපි විශ්වවිද්‍යාලයේ මේක උගන්වන්නේ ඉංග්‍රීසියෙන් ඔව් එතකොට මේකට අවශ්‍ය පොත්පත් තියෙනවා ළමයි ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් ඒකේ ගුරුවරු උගන්වන්නේ ඉංග්‍රීසියෙන් ඒතර ප්‍රශ්නයක් මතුවුන්නේ හැබැයි මේ පාසලට මේක ආවට පස්සේ මොකද අපිත් සහභාගී වුණා මේ ගුරුවරු මේක සඳහා පුහුණු කරන්න මොකද මේ මේ විෂය අලුත් නිසා ඉතින් මම පුද්ගලිකවම යම් පාසලවලට ගිහිල්ලා ගුරුවරු පුහුණු කිරීම කරා එතකොට අපි සිනෙක් එකට ගුරුවරු ගෙනල්ලා පුහුණු කිරීම කරා මේ හැම වෙලාවකදීම ගුරුවරුන්ගේ තිබිච්ච අදහසක් තමයි අපිට මේකට සිංහලෙන් කියවන්න පොතක් තියෙනවා නම් මේක සාර්ථකව ළමයින්ට උගන්වන්න පුළුවන් කියන එක මොකද ඒ අයට මේක විෂය කරුණුත් ටිකක් ගැඹුරුයි ඒක තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ පොත්වල එතකොට ඒ වගේ දෙයක් කියවලා තේරුම් අරගෙන කියවීම ටිකක් අපහසුයි. ඉතින් ඔය නිසා තමයි මම 2018 වර්ෂයේ මේ පොත ලියන්න පටන් ගත්තේ. ඉතින් මේකට ඊට පස්සේ මේකේ මම කතා කර අපේ සිනෙක් ආයතනයේ සභාපතිතුමා අපිතන් අජිත් පීරිස් එක්ක අපි කොහොමද මේ පොත ලියන්න අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට ඔහුගේ හොඳ අනාගතය ගැන හොඳ දැක්මක් තියෙන නායකයෙක් අපිට ඉන්නේ. ඔහු කිව්වා ලලිත් මේකවා කරද්දී දැන් අපි ඉස්කෝලේ ළමයින්ට මේක අවශ්‍යයි. විශ්වවිද්‍යාල ළමයින්ටත් මේක උගන්වනවා. හැබැයි ඊළඟට මේක අපි ව්‍යාපාරික මට්ටමින් මේක ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා මේ ඔක්කොම ටික හැමෝටම ගැලපෙන විදිහට. මොකද අපි ව්‍යාපාරයේදී මේක පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන. ඒතර ඒ නිසා ඉංග්‍රීසි වචනත් අවශ්‍යයි අපිට. ඔයාට දැන් මේ සිංහලෙන් ලියන්න වෙන්නේ. ඒතකොට මේ තුන සංකලනයක් තියෙන්න ඕනේ කියන එක. ඉතින් මේ නිසා මට වැඩේ ටිකක් අමාරු වුණා. මොකද මේ හැම දෙයක්ම කරලා මේක සිරස්ව අනුකරණය කිරීමක් අපිට කරන්න සිද්ධ වුණා. එතකොට පාසලේ ළමයටත් ගැලපෙන්න ඕනේ. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයට හා විශ්වවිද්‍යාල ගුරුවරුන්ට ගැලපෙන්න ඕනේ. ඊට පස්සේ මේක අපි ප්‍රායෝගිකව මේක යොදා ගන්න ගියාම ඉන්ඩස්ට්‍රික මට්ටමින් ඒකට ගැලපෙන්නත් ඕනේ. ඉතින් මේ ටික සංකලනය කරලා තමයි මේ පොත ලිව්වේ. ඒ ලියද්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිනෙක් ආයතනයේ කපිතාන් අජිත් පීරිස්. මේක ලොකු ආයෝජනයක් වුණා. මොකද අපේ මූලික අදහස මේකේ තියෙන්නේ මේක පාසල් මට්ටමේ පුස්තකාලවලට නොමිලේ මේ පොත ලබා දීම පළවෙනි අදහස. තවත් වැඩිදුර කතා කරන්නට ඕන. සිනෙක් කැම්පස් පිළිබඳ ඔබට වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. ඒ විතරක් නෙමේ මේ ලොජිස්ටික් සිංහලෙන් මේ ග්‍රන්ථය පිළිබඳව සහ ඔබට කොහොමද මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ විතරක් නෙමේ මෙතුමා කිව්වා වගේ සමාජ සත්කාරයක් විදිහටත් මේ පොත් බෙදා දීමට, පුස්තකාල වෙත ලබා දීමට ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන්. 0184 400 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු විස්තර දැන කියා ගන්න. මහාචාර්යතුමනි අපි කතා කරමු මෙහි අන්තර්ගතය මොන වගේද කියලා අපි නැවතත් කතා කරමු. අපිට ඒ අතරතුරේ රූප සටහනුත් බලන්න පුළුවන් වේවි. ඒ නිසා අපි කතාව කරමු කොහොමද මෙහි අන්තර්ගතය කියලා. මේ අන්තර්ගතය ගත්තොත් ඇත්තටම මම ඉතා සරලව මේක පෙන්නන්න උත්සාහ කරන්න යම් යම් දේවල්. මොකද මේ විෂය ටිකක් ගැඹුරු විෂයක්. ඉතින් ඒ නිසා අපිට මෙහි අවශ්‍ය වෙනවා මේකේ ගැඹුරින් යම් යම් දේවල් සාකච්ඡා කරන්න. නමුත් මම ඉතාම සරල දෙයක් ඉස්සල්ලා පෙන්නන්නම්. අපි බලමු කොහොමද ඊ අන්තර්ගතය තමයි මම හිතන්නේ ගොඩක් වැදගත් වෙන්නේ නේද? දැන් මෙතනදී මේකට මට රූපයක් ගන්න පුළුවන් නම් මෙන්න මේ සින්තූරේට බලමු. ඔබතුමා කතා කරන්නේ අතරතුර අපි බලමු. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ වචනේ මූලිකාර්ථය අපි දැන් ආරූඪ කරගෙන තියෙනවා මේ ප්‍රවාහණය, ගබඩාකරණය, තොග කලමනාකරණය සහ නිෂ්පාදනය කියන දේවල් වලට. 15 වෙනි පිටුවට ඔබට ගියොත් බලන්න පුළුවනි. එතකොට මේ මේ කාරණා ටික අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කොහොමද අඩුම සම්පත් ප්‍රමාණයක් යොදාගෙන වැඩිම ප්‍රතිඵල ලබා ගන්න උපාය මාර්ගිකව මේ දේවල් කළමනාකරණය කරන්නේ. එතකොට ලොජිස්ටික්ස් වලදී අපි විවාහාරයේදී සිද්ධ කරන්නේ ඔන්න ඔය කොටස. දැන් ඔබට පේනවා ඇති මේ හැම එකක්ම සම්බන්ධයි. නිෂ්පාදනය සහ වෙළඳාම, ප්‍රවාහණය, ගබඩාකරණය සහ තොග කළමනාකරණය කාර්යෝපාය.
එතකොට මේ ටික ඔක්කොම සම්බන්ධ වුණාම තමයි අපිට අර ප්‍රතිඵලය ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ප්‍රවාහණය කියන දේ තනි කරගත්තොත් එහෙම ඒක අපි පාවිච්චි කරන්නේ යම්කිසි ක්‍රියාවලියක්. එහෙම නැත්නම් අපි කියනවා ඔපරේෂන් එකක් කියලා. ඔව් ඊළඟට බලන්න දැන් මේ අපි මම කියවනේ මේක සමාජයේ සාමාන්‍ය දේවල් සමග අපි සම්බන්ධ කරගන්න තමයි අපි මේ මේ විෂය දැන් උගන්වන්නේ කියලා. ඔව් අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසා. ඒකට සමහරව අහනවා මේ මේ ලොජිස්ටික්ස් අපිට ඉගෙන ගන්න ඇති වැඩේ මොකද්ද කියලා. ඔව් ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ පින්තූරේ මේකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වුනේ. දැන් මේ පින්තූරේ ඔබට පේනවා ප්‍රවාහන හා ලොජිස්ටික් ප්‍රවීණයා තමයි මේ මැද ඉන්නේ. ඔව් එතකොට මේ දේ කරන්න බලන්න කී දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනද කියලා. ප්‍රවාහන කළමනාකරණය අවශ්‍යයි, ව්‍යාපාර කළමනාකරණය අවශ්‍යයි, මූල්‍ය කළමනාකරණය අවශ්‍යයි, මෙහෙයුම් හා තොග කළමනාකරණය අවශ්‍යයි, වෙළඳ හා වාණිජාංශය අවශ්‍යයි, නීති රීති අවශ්‍යයි, සංඛ්‍යානමය තත්ත්වයන් අවශ්‍යයි, සංවේදන තාක්ෂණය අවශ්‍යයි, අලවිකරණය අවශ්‍යයි, මානව සම්පත් කළමනාකරණය අවශ්‍යයි, තව වෙනත් දේවල් කිලත් මම ආය ඇතුළත් කරා. මොකද මේ ඔක්කොම සංකලනය කරලා තමයි අපි අර කියපු උපාය මාර්ගික කළමනාකරණ කොටස කරන්න. ඒ නිසා අපි හැමෝටම මේක අවශ්‍යයි. අපි හැමෝම අපි ජීවත් වෙනකොට අපිට අවශ්‍ය වෙනවනේ මේ සැපයුම් දාමය කියන එක අපි රැඳිලා ඉන්න අවශ්‍ය වෙනවනේ. දැන් පහුගිය කාලේ අපි දැක්කා, තාමත් අපි දකිනවා මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මොනතරම් ප්‍රශ්නවලට අපි මුහුණ දෙනවද යම් යම් දේවල් සපයන්න ගියාම. හරි, එතකොට ඒ දේ සපයන්න නිකම්ම මේක ඔපරේෂන් එකක් විදිහට කරන්න අමාරුයි. උපාය මාර්ගික ක්‍රමවේදයක් තියෙන්න ඕනේ මේක කරන්න. ඒ ක්‍රමවේදය තමයි අපි මේ ලොජිස්ටික්ස් කියලා හඳුන්වන්නේ. හරි. ඉතින් මෙතුමා සඳහන් කරා වගේ, මහාචාර්යතුමා කිව්වා වගේ, එවැනි පුද්ගලයින්ට මේ පොත පිළිබඳ වැඩිදුර පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. විතරක් නෙමෙයි මෙහි දැනුම ලබා ගන්න පුළුවන්. සිනෙක් කැම්පස් මගින් ඔබට මේ හඳුන්වා දෙන ලොජිස්ටික් සිංහලෙන් මේ ග්‍රන්ථය පිළිබඳ වැඩිදුර තොරතුරු වගේම සිනෙක් කැම්පස් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන්. මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා තොරතුරු දැනගන්න 0184 086 4 0184 086 4 කියන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු දැන කියා ගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. මහාචාර්යතුමනි, අපි නැවතත් මතක් කරන්නට ඕන, ඔබතුමත් සඳහන් කරා මේ පොත පුස්තකාලවලට, ඒ වගේම පාසල්වලට ලබා දෙන්න පුළුවන්, සමාජ සත්කාරයන් විදිහටත් දායක වෙලා කටයුතු කරන්න පුළුවන් කියන මග අපි ඒ කතාවට පොඩ්ඩක් කියමු. විශේෂයෙන්ම හැමෝම මේ කාලවක වානුවේ එවැනි කාර්යයන් වලට දායක වෙන්න අවස්ථාව උදා කර ගන්නවා. ඒ නිසා අපි ඒ ගැනත් කතා කරමු. ඔව්, ඒක ඇත්තටම දැන් අපි මේක මුලින්ම මේ අදහස මම මගේ සභාපතිතුමාට කියපුවාම ඔහු කිව්වේ අපි මේ දේ කරලා මේ දවස්වල ගොඩක් ළමයි විශේෂයෙන්ම පොත්පත් කියවීමෙන් ඈත් වෙලා යනවා. මොකද අපි ඩිජිටල් ලෝකෙට හුරු වෙලා තියෙන. ඉතින් වැඩි හිටියොත් මොකක් කළාට එහෙම නෙවෙන්නේ. පොත් කියවන එක එච්චරම නැහැ. ඒ නිසා කිව්වා මේ ඔයා මේ පොත ලියද්දී මේකේ වියදම ගැන හිතන්න එපා. මොකද නිකන් අර ඉස්කෝලවලට මේක නිකන් දෙනවා කියලා මේක කළු සුදුවට ගහලා ගණන් අඩුවට එහෙම හිතන්න එපා. මේක ළමයෙක් ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට හොඳම මට්ටමේ උපරිම අර ආකර්ෂණය ලැබෙන විදිහට හොඳට මේකේ සංයෝජනයක් කරලා මේ මේ පාටවල් වල හොඳ පින්තූර මේකට ළමයෙක් ඇතුළත් කරගන්න පුළුවන් හොඳ පින්තූර විදිහට මේක සම්බන්ධ කරගෙන ඒ විදිහට මේක කරන්න කියලා. ඒකට ලොකු ඒ එකමට ලොකු ශක්තියක් වුණා. මොකද එහෙම කරන්න පුළුවන්, නමුත් එහෙම කිරීමේදී ලොකු වියදමක් දරන්න වෙනවා එක පොතක් වෙනුවෙන්. එතකොට දැන් මේ මේ පොත අපිට මුද්‍රණය කරන්න සෑහෙන ලොකු වියදමක් යනවා එක පොතක් වෙනුවෙන්. හරිම ලස්සනයි නේද පින්තූර එහෙම දාලා. නමුත් අර අපි ඒක ඒක කරේ අපේ මේක තියෙන අර අරමුණ ඉෂ්ට කරගන්න අවශ්‍ය නිසා. ඉතින් මට අපේ සභාපතිතුමා නොහිටියානම් මට සමහරට මම මේ මගේ හිතේ තිබිච්ච දේ මේ සිහිනේ එලි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ ඔබ ඉතාමත් වැදගත් දෙයක් ඉදිරිපත් කරේ. මේ දෙයට මේක සමාජ සත්කාරයක්. ඒ නිසා ඔබ ගිය පාසල, එහෙම නැත්නම් ඔබේ දරුවා දැන් යන පාසල, මේකෙන් පොත් දෙකක් ඒකේ පුස්තකාලයට දෙන්න පුළුවන් නම් හරිම ලොකු දෙයක් නේ. ඔබත් කියවලා මේ පොතක් අරගෙන මේකේ දැනුම අරගෙන තව ගොඩක් අයට ඒ දැනුම ගන්න පුළුවන් වෙන්න ඒක කරන්න පුළුවන් නම් අපිට ඒ කටයුතු ලෑස්ති කරන්නත් පුළුවනි. එතකොට අවශ්‍ය වෙන්නේ ඒ දෙයට, හරි එහෙම නැත්නම් දුෂ්කර පළාතක තියෙන පාසලකට පොත්
දෙකක් විතර වගේ පුස්තකාලයට දෙන්න. මොකද අපිට මේකට ඕනෑම ලංකාවේ පුස්තකාලයකට මේක අපිට අවසරය තියෙනවා. මේකට රජයේ අවසරය දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඕනෑම පාසල් පුස්තකාලයක මේ පොත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ජාතික පුස්තකාලයෙන් අවසරයක් දීලා තියෙනවා ලංකාවේ තියෙන ඕනෑම පුස්තකාලයක මේ පොත පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ නිසා එහෙම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේකට අවසරය තියෙනවා. හොඳයි. ඒ අවසරයත් ලබා දෙන නිසා ඔබටත් පුළුවන්. ඔබත් මේ වැනි සමාජ සත්කාරයන් කරන්න කැමති කෙනෙක් නම් අර මෙතුමා කිව්වා වගේ පාසලට පුස්තකාලයට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තොරතුරු දැනගන්න පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ කොහොමද මේක ඔබට වෙනුවෙන් ලබා ගන්න කියලා. 011 486 400 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා තොරතුරු දැන කියා ගන්න පුළුවන්. අපි දැන් මේ පොත ඔබට හඳුන්වා දෙන්නේ සිනෙක් කැම්පස් මගින්. එතකොට සිනෙක් කැම්පස් එක තමයි ඔබතුමා කිව්වා වගේ මේ පිළිබඳ විෂය දැනුම ලබා දෙන්නටත් ආරම්භ කරේ. ඒ නිසා අපි කතා කරමු සිනෙක් කැම්පස් වෙත කොහොමද කෙනෙක් යොමු වෙනවා නම් යොමු වන්නට තියෙන අවස්ථාව කොයි වගේද, කෙනෙක්ට ඒ වගේ අවස්ථාවක් ලබා ගන්න කොහොමද ඒ අවස්ථාව සැලසෙන්නේ කියලා අපි කතා කරමු. ඔව්, දැන් අපි සාමාන්‍යයෙන් සිනෙක් ආයතනයේ මේ වෙනකොට අපි වසර 31ක් තිස්සේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාමත්ම ප්‍රවීණ මට්ටමකින් ඒ කාර්ය කරන ආයතනයක්. ඉතින් අර ඔබට දැන් තේරෙනවා ඇති අපේ සභාපතිතුමාගේ දැක්ම කොහොමද කියලා. මේ පොත ලියන්න ගියාම ඔහුගේ දැක්ම කොහොමද කියන එකෙන් අපි දැක්කා. ඒතකොට ඒ විදිහට තමයි මේ ආයතනයේ සෑම කාර්යයක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි අවුරුදු 31ක් ඇතුළත සාමාන්‍යයෙන් ශිෂ්‍යෝ 24 දෙනෙක්ගෙන් පටන් ගත්ත ආයතනය දැන් වසරකට ශිෂ්‍යෝ 22,000ක් මේ ආයතනයේ රෙජිස්ටර් වෙන මට්ටමට මේ ආයතනයේ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් එහෙම කරන්න අවස්ථාවක් අපිට හම්බුනේ. මම හිතනවා ඔබතුමිට පුළුවන් නම් ඔය එතුමාගේ පින්තූරයක් පෙන්වන්න අපේ සභාපතිතුමාගේ. හරි, අපි කතා කරන අතරතුරේම බලන්න පුළුවන්. එතකොට ඒ නිසා අපිට දැන් අවස්ථාව තියෙනවා. අපි දැන් මේ දවස්වල බඳවා ගැනීම කරනවා අපේ විෂයන් උපාධි පාඨමාලා ගොඩකට මේ වෙලාවේ කරනවා. ලොජිස්ටික් සම්බන්ධිනුත් මේ වෙලාවේ අපි ජාත්‍යන්තර උපාධියක් මේ වෙලාවේ මොකද ලබන මාසේ අපි පටන් ගන්නවා ජාත්‍යන්තර උපාධියක්. ඒ උපාධියට තියෙනවා ඒ ඇරෙනකොට සාමාන්‍යයෙන් ඕනෑම වසරක පෙබරවාරි මාසේ මාර්තු මාසේ වගේ මේ බඳවා ගැනීම සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට අපි පිටරට විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා උපාධි සපයනවා. ඊට අමතරව අපි තමයි දැනට ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලාංකික උපාධි, ඒ කියන්නේ රාජ්‍ය මට්ටමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ලබා දෙන උපාධි ගොඩක්මත් අපි විවිධාකාර අංශ යටතේ ලබා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. ඉතින් අපි අවසාන වශයෙන් කතා කරමු පොද උපදෙසක් ලබා දෙමු. මෙවැනි ලොජිස්ටික් පිළිබඳ දැනුමක් ලබා ගන්න කෙනෙක්ට නම් කොහොමද මේ සඳහා යොමුවන්නට සහ ඒ පිළිබඳව අපි කොහොමද සැලකිලිමත් විය යුත්තේ කියලා අවසාන වශයෙන් අපි පොද උපදෙසක් ලබා දෙමු මහාචාර්යතුමනි. ඔව්, ඊට කලින් ඔබට පුළුවන් නම් මම පොඩි අපිට විශේෂ හැඳින්වීමක් කරන්න සුසු තව කෙනෙක් ඉන්නවා මේ පොතේ. ඔබට පුළුවන් නම් 417 වෙනි පිටුවට ගිහිල්ලා හරි බලන්න. ඒකේ බලන්න මේ දෙවෙනියට ඉන්නේ විනුක්‍රීද සිල්වා. මෙන්න මේ ශිෂ්‍යාව තමයි මේ පොතේ පිටකවරය සහ මේ ඇතුල් පිටු හැම එකකම මේ පින්තූර ඇඳීම කරේ. මට අවශ්‍ය වුණේ පාසල් ශිෂ්‍යාවක් මේ ලොජිස්ටික්ස් කියන දේ දකින්නේ කොහොමද කියන එක එයාගේ තෙලි තුඩින් අරගෙන ඒ හරහා මේ ශිෂ්‍යෝ සම්බන්ධ කරන්න මේ විෂයට. එතකොට ඒක හරිම ලස්සනට මේ දුව කරා. ඔව්, ඒක තමයි. ඒ නිසා අපි විශේෂයෙන් ඒ ගැන කීම හොඳයි කියලා මම හිතුවා. හොඳයි, මෙහි ඔක්කොම රූපසටහනේ ගැතිම තමයි ඇඳලා තියෙන්නේ විනුක්ති විශේෂයෙන්ම මේ පිටුව. ඔබ පෙන්නුවොත් මේ මුල් පිටුව මං හිතන්නේ බොහොම දක්ෂ කෙනෙක්. අපි මුලින්මත් පෙන්නවා, අපි බලන්න පුළුවන් විනුකිද සිල්වා තමයි මෙහි ඔක්කොම මං හිතන්නේ රූපසටහන් සියල්ලම බොහොම ලස්සනට කරලා තියෙන්නේ. ඉතින් දක්ෂියෝ ගොඩක් ඉන්නවා නේද අපේ රටේ? ගොඩක් දක්ෂියෝ ඉන්නවා. එවැනි දක්ෂයන් වෙනුවෙන්ම තමයි ලොජිස්ටික් සිංහලෙනුත් ඔබ වෙනුවෙන් ලබා දෙන්නේ සිනෙක් කැම්පස් මගින්. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔබට මතක් කරන්නට ඕනේ මේ පිළිබඳ වැඩිදුරටත්
තොරතුරු දැනගෙන අර අපි කිව්වා වගේ මහාචාර්යතුමන් කිව්වා වගේ සමාජ සත්කාරයන් වෙත දායක වෙන්න ඔබ කැමති නම් මේ පොත් අරගෙන ගිහිල්ලා දෙන්න එවැනි කාර්යත මොකද කෙනෙක්ට දැනුම ලබා දීමත් ලොකු පින් වැඩක් නේද ඒ නිසා එවැනි සමාජ සත්කාරයන් වෙනුනොත් ඔබට දායක වෙන්නට මේ පොත් ගෙන පුස්තකාලයන් වෙත පාසල් වෙත තිළිණ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා කොහොම නමුත් සිනෙක් කැම්පස් මගින් මේ හඳුන්වා දෙන ලොජිස්ටික් සිංහලෙන් ජීවිතයට අත්‍යවශ්‍යම ලොජිස්ටික් පිළිබඳව මේ ග්‍රන්ථය ඔබටත් පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න මෙහි පිළිබඳව 0114 486 400 තමයි දුරකථන අංකය 0114 486 400 දුරකථන නැමැතුමක් ලබා දෙන සිනෙක් කැම්පස් පිළිබඳ ඒ විතරක් නෙමේ ලොජිස්ටික් සිංහලෙන් මේ ග්‍රන්ථය පිළිබඳත් වැඩිදුර තොරතුරු ඔබට දැනගන්න පුළුවන් ඒ වගේම සමාදි කෙටි දෙයක් දැන් මේක පිටරට ඉන්න කෙනෙකුට වුණත් මේ සමාජ සත්කාරයට සහභාගී වෙන්න පුළුවන් මේක මොකද ඔන්ලයින් මේක අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒතර ඔන්ලයින් ගිහිල්ලා වෙලා මේක ඕඩර් කරන්න පුළුවන් ඒ අර දුරකථන අංකයට අමතුම ලබා දෙන නවතත් මතක් කරන්නම් 0114 486 400 තමයි දුරකථන අංකය ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද මහාචාර්යතුමන් ආව ඒ වගේම සිනෙක් ආයතනයේ සභාපතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා කපිතාන අජිත් පීරිස් මහත්මයාට හරි එහෙමනම් බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමන් අපිත් එක්ක එකතු වුණා මහාචාර්ය ලලිත එදිරිසිංහන් මේ ලොජිස්ටික් සිංහලෙන් පොතේ කර්තෘතුමන් තමයි මහාචාර්යතුමා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේදී මේ කතා බහ වෙනුවෙන් අපත් සමග එකතු වුණාට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.